ආසන සුරාදාවේ මගේ මිත්‍රයා මගෙනම තයිබෝන් ආයුෂ බොහෝ වේවා තරංග වගේම අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්න සියලු දෙනාට බොහොම සුබ බොහොම වාසනාවන්ත සතියන්තයක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ආරම්භ කරනවා මේ පාරට බැස්සහම මේ උදේට ඉතින් අපි වාහනේ පදවගෙන අමාරුවෙන් එනවනේ අර මේ නයාගේ කතාව ෆ්‍රිජ් එක උඩින් ගියපු කතාව වගේ මේ මේක මේ පාරේ වාහන පදවන අය සමහර වෙලාවට වෙන වෙන කල්පනාවල තමයි මේ වැඩේ කරන්නේ. ඒ හින්දා මේ රියදුරෙක් කියලා කිව්වහම ඒක වෙනමම තනතුරක්. ඔව් ඒක බොහොම වගකීම් සහගත අපි හැම මොහොතකම හිතන්න ඕන මම වාහනේ ඉඳගන්නේ වාහනය පදවන්නේ තවත් අයගේ ජීවිතත් එක්ක මේක ලොකු සෙල්ලමක් නෙමෙයි කියන කාරණාව. ඒක නිසාම රියදුරු පුහුණුවක් ලබා ගැනීමේ තැන ඉඳලාම අපි කතා බහ කරගෙන දැන් සති කිහිපයක ඉඳලා විවිධ අවස්ථාවලදී ඔබට සමාජයට වටින කරුණු කාරණා බොහොමයක්. අද දවසේත් ඒ පිළිබඳව තවත් දිගුවකට යන්න සූදානම් වෙලා අපි මැදිරියට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා කොළඹ දිස්ත්‍රික් රියදුරු පාසල් හිමියන්ගේ සංගමයේ ගරු සභාපතිතුමා විශ්‍රාමක පොලිස් නිලධාරිවරයෙක් වෙන ඒ වගේම ශස්ත්‍රික රියදුරු පාසලේ විදුහල්පතිතුමා වන වීරසිරි විතානගේ පැතුමට අයබෝන් ඔබතුමාට අයබෝන් දැන් විශේෂයෙන්ම අර පොලිසියේ නිලධාරියෙක් ඉදිරියේ වැඩ කරලා මේ මාර්ග නීති රීති පිළිබඳවත් ඉතාම පුළුල් අවබෝධයක් තියෙනවා. දැන් පොතට සීමා වෙච්ච අවබෝධයක් නෙමෙයි ප්‍රායෝගික අවබෝධයක් තියෙන නිසා රියදුරු පුහුණුවේ තියෙන වැදගත්කම මේ හැම පැත්තකින්ම බැලුවාම ඔබට විග්‍රහ කරන්න පුළුවන්. ඉතාම දිගු කාලයක් මේ කටයුත්තේ නියැලිලා හිටපු කෙනෙක් ඉදිරියේ. අපි එතනින් පටන් ගමු අද කතා බහ. ඔව් අසංග මහත්තයා අපි රියදුරු පුහුණුවේ වැදගත්කම කතා කරන්න පෙර කවුද මේ රියදුරා කියන්නේ කියන කාරණාව අවබෝධ කරගත යුතුයි. මෝරරත පනතේ පැහැදිලිව කියලා තියෙනවා තත්කාලයේ වාහනයක් පදවන ඔහු හෝ ඇය රියදුරෙක් කියලා. එහෙමනම් ඔහු වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඔහු විවිධ තරාතිරම් ඔහොබවන අය වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ එයා වාහනයක් පදවනවා නම් රියදුරෙක්. එතකොට ඒ රියදුරු කියන භූමිකාව නිරූපණය කරනකොට ඔහුට හෝ ඇයට වගකීමක් තියෙනවා. ඒ පාරට අවතීර්ණය වෙනකොට ඒ තියෙන මාර්ග නීති රීති සහ රියදුරුගේ වගකීම මොකක්ද කියලා අවබෝධ කරගෙන පාරට පිවිසෙන්න. මොකද ඉතාමත් සංකීර්ණ තැනකට සංගමයෙන් අවතීර්ණය වුණේ නැත්තම් එතන සිද්ධ වෙනවා බොහෝ අනතුරු සහ අවහිර. ඒ නිසා ඒ ඔබ කතා කරන මේ කාලීන මාතෘකාව රියදුරු පුහුණුවේ වැදගත්කම ගත්තොත් රියදුරු පාසල් නියෝජනය කරන කෙනෙකු හැටියට මටත් තියෙනවා ලොකු වගකීමක් නිවැරදි රියදුරෙකු පුහුණු කර මාර්ගයට යොදන්න. ඒ නිසා රියදුරු පාසල් වලට තියෙන වගකීම මෙන්ම රියදුරු පුහුණු වෙන සියලුම අයට වගකීමක් තියෙනවා හරියාකාරව මේ කියන්නා වූ මේ මූලධර්මයන් ඉගෙනගෙන තමන්ගේ ආකල්ප තමන්ගේ කුසලතා සමග ඒ දැනුම ලබාගෙන මාර්ගයට පිවිසෙන්න. ඒ දැනුම ලබා දීම තමයි රියදුරු පාසල් වලින් විය යුත්තේ මම විශ්වාස කරන හැටියට. තරංග හරි ලස්සන කතාවක් කිව්වා අර තමන් කවුරු මොන වෘත්තියේ හිටියත් ඒ වෘත්තියේ පැත්තකින් තියලා මේ රියදුරු අසුනේ ඉඳ ගන්න කියන එක. ඒ කියන්නේ ඒකේ තියෙන අත්‍යවශ්‍ය බව, ඒකේ තියෙන කාර්යබහුල බව මේ රියදුරෙක් බවට පත් වුණාට පස්සේ අමතක කරන්න කියන එක තමයි මේ නොකිය කියන්නේ. ඔව්. ඒ වෙලාවේ ඔබ රියදුරෙක්. එහෙමනම් රියදුරෙක් විදිහට තියෙන වගකීම් ඒ වෙලාවේ ගන්න තියෙන්නේ අනිකුත් වගකීම් නෙවෙයි කියන කාරණාව හරි වටින කතාවක්. දැන් කෙනෙක් රියදුරු පුහුණුවක් ලබා ගන්න රියදුරු පාසලක් තෝරා ගන්නකොට මොන වගේ දේවල්ද අපි ටිකක් හොයලා බලන්න ඕනේ. දැන් පෞද්ගලිකව දැන් මම රියදුරු පාසලට යනවා නම් මම මොනවද ඒ රියදුරු පාසලේ තියෙන්න ඕනේ කියලා විශේෂයෙන්ම හොයලා බලන්නට ඕන කාරණා බවට පත් වෙනවා. ඔව් තරග මහත්තයා ඔබ ඔබේ දෙමව්පියෝ ඔබව පාසලට දානකොට බොහෝ කරුණු කාරණා හෙව්වා. ඔබ අධ්‍යාපනය ලබන්න ඇතුළත් කරන පාසල මොකද්ද කියලා. ඒකෙදි හොඳම පාසල ජනප්‍රියම පාසල මෙහෙම විවිධ තියෙනවා. මම විශ්වාස කරනවා හොඳම පාසලක් ජනප්‍රිය වුණොත් එතන තියෙනවා ලොකු වටිනාකමක් වැලියු එකක්. එතකොට දෙමව්පියන්ට මම යෝජනා කරනවා තමන්ගේ දරුවා රියදුරු පාසලකට යොදවනවා නම් ඔබ මුලින්ම සොයා බැලිය යුතුයි මේක ලියාපදිංචි රියදුරු පාසලක්ද. සමා වෙන්න හොඳම පාසල ළඟම පාසල නෙමෙයිද එතකොට? මම හිතන්නේ නැහැ ළඟම පාසල හොඳ වෙලා තියෙනවා කියලා. සමහර විට
හිතාගෙන යනවා දුරම පාසල හොඳ කියලා සමහර වෙලාවට ලඟම පාසල ඊට වැඩිය හොඳ වෙනවා. ඒක තමයි අර ජනප්‍රිය සහ හොඳම කියන කතාවේ වෙනස. සමහරු විවිධ දේවල් කරලා ජනප්‍රිය වෙලා තියෙනවා. නමුත් ඒක හොඳ වෙලා නැහැ. එතනයි මම ඉන්නේ අසංග මහත්තයා. මම කියන්න හැදුවේ එතකොට දැන් රියදුරු පාසලක් ව්‍යාපදිංචි කරනකොට සාමාන්‍ය ව්‍යාපාර රෙජිස්ටර් කරන බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කියන එක ප්‍රමාණවත් නැහැ රියදුරු පාසලක් පවත්වාගෙන. හරියට ඖෂධ හලක් පටන් ගන්නවා වගේ ෆාමසි එකක් පටන් ගන්නවා. අන්න හරි. ඒ විවිධ ආයතන තියෙනවා. ඒ ආයතන නියාමනය කරන තැන්. ඒ වගේම තමයි රියදුරු පාසලක් ව්‍යාපදිංචි කිරීමේදී ඒ කියන සමාගම් පනතට අමතරව මොරට කොමසාරි දෙපාර්තමේන්තුවේ යටතේ ලියාපදිංචි විය යුතුයි. ඒක රියදුරු පාසලක් ලෙස. ඒකට ඕනේ නිර්ණායකයන් ඒ දෙපාර්තමේන්තුවෙන් සකසලා තියෙනවා. ඒ නිර්ණායකයන්ට අදාළව මේක ලියාපදිංචි රියදුරු පාසලක්ද කියලා ඒ දෙමව්පියන් සොයලා බලන එක මම හිතනවා වගකීමක් වෙනවා. ඒක ජාතික වගකීමක් වෙනවා. එහෙම නැතුව පහසුවෙන් රියදුරු බලපත්‍රය ලබා ගන්නා ක්‍රමවේදය සෙවීම තමයි අපේ රටේ තියෙන ප්‍රධාන ක්‍රමය. ඒක තමයි මේ අනතුරු සහ අවහිර බහුලව සිද්ධ වෙන්න ප්‍රධාන කාරණාව මම දකින්නේ. ඒ නිසා මම යෝජනා කරනවා ඔබ ඇසූ ප්‍රශ්නෙට මේ නාලිකාව බලාගෙන ඉන්න සියලුම අපේක්ෂකයින්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට රියදුරු පාසලක් හොයා ගන්නකොට එය ප්‍රමිතිගතව පවත්වාගෙන යනවාද සහ ඒ ලියාපදිංචි කරලා පවත්වාගෙන යනවාද කියන කාරණාව. එතකොට තරංග දැන් අපි මේ රියදුරේකට තියෙනවනේ ඉලක්කයක්. රියදුරේකට තියෙනවා යම් ටාගට් එකක් තියෙනවා. මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. ඒ යනකොට කරන්න ඕනේ දේවල් තියෙනවා. ඒ නිසා රියදුරේකගේ ඉලක්කය අපිට පැහැදිලිව කියන්න පුළුවන්ද? ඔව්, රියදුරේකගේ ඉලක්කය වෙන්න ඕනේ සංග මහත්තයා ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා ගොස් ආපහු ගමන ආරම්භ කරපු තැනට සුරක්ෂිතව ගමන් කරවීම, තමන් සහ තමන් රැගෙන යන අයවලුනුත් මහාමාර්ගයේ භාවිතා කරන අනෙකුත් පුජ්‍යලයන් සහ මහාමාර්ගයේ තියෙන දේපොළ ආරක්ෂා කරගෙන ආරක්ෂාකාරීව රිය පැදවීම තමයි රියදුරෙකුගේ වගකීම වෙන්නේ. එතකොට එහෙම වෙලාවේදී රියානතුරු නොවෙන්න හැම වෙලාවෙම පුහුණු වෙනවනම් රියදුරෙකු තමන්ගේ ඉදිරිය හැම වෙලාවෙම, මේක ඔබටත් ප්‍රයෝජනවත් ඔබ දෙපොළම වාහන පදවර නිසා, හැම වෙලාවෙම තමන්ගේ ඉදිරිය තප්පර 10ක් කියවන්න උත්සාහ කරන්න. ඉදිරියේ වෙන්නේ මොනවද කියන එක ඒ තප්පර 10 කියවන්න උත්සාහ කරන්න. මොකද අනතුරක් වළක්වා ගන්න රථයක් නවත්තන්න ගත වෙන කාලේ තප්පර 2ක් කින් වාහනයක් නවත්ත ගන්න පුළුවන්. එතකොට ඔබ ඉදිරිය තප්පර 10ක් කියවලා නම් තප්පර 8ක් තව තියෙනවා ඉතුරු වෙලා. එතකොට මේ කියන කාරණාවල් සිද්ධ නොවෙන්න පුළුවන්. එතකොට රියදුරාගේ වගකීමක් වෙනවා මේවා දැනගෙන පාරට යන්න. එතකොට රියදුරු පාසල්වල වගකීමක් වෙනවා මේවා ආධුනිකයන්ට උගන්වලා පාට දාන්න. තරංග, ඒ කතාව හරි හරි අපූර්වයි නේද? අපිටත් පාඩමක් වගේ. ඔය තප්පර 10 කතාව තව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ප්‍රායෝගිකව පොඩ්ඩක් කියවුවොත් එහෙම. ප්‍රායෝගිකව කියනවා නම් අසංග මහත්තයා ඔබ වාහනේ පැදගෙන යනවා. ඔබ ඉදිරියේ යනවා ත්‍රී රෝද රථයක්. ඔබට පේනවා. ඔබ හිතන්න ඕනේ මේ ඉතිරි ගත වෙන තප්පර 10 ඇතුළත මේ රියදුරා කුමක් කරයිද? සහ මේ අපි ගොඩක් අය දැන් දැකලා තියෙන මේ ගැප් එක මේන්ටේන් කරන්නේ නැහැ නේද? මේ දුරස්වභාවය තබාගෙන යනවා හරි අඩුයි නේද? සමහර වෙලාවට නිකන් ඇලවිලා වගේ ළඟින්ම ගමන් කරනවා නේද? ඒක ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ නේද? වාහන දෙකක් අතර තිබිය යුතු පරතරය තමයි ඉදිරියේ යන රියදුරා හදිසි තිරිංග යෙදීමක් කර විට ඔහුගේ පිටිපසින් හප්පගන්නේ නැතුව නැවතීමේ හැකියාව ඇති දුරක් තමයි තියෙන්න ඕනේ. ඒක මීටර කොච්චරද කියන එක කොහෙවත් සඳහන් වෙලා නැහැ අසංග මහත්තයා. නමුත් රියදුරාගෙන් රියදුරාට එක වෙනස් වෙන්න පුළුවන් ඔහුගේ හැකියාව අනුව. වාහනේ වෙනස් වෙන්න පුළුවන් ඒ වාහනේ තියෙන කන්ඩිෂන්ස් අනුව. ඒ වගේම තමයි යන වේගයේ රාත්‍රී දිවා රාත්‍රී කාලය අනුව, ඒ වගේම දේශගුණයේ කාලගුණය, යන වේගය, මේවා අනුව, පාරේ තත්ත්වය, මේවා අනුව වෙනස් වෙන්න පුළුවන් ඒ පරතරේ. නමුත් මොන තත්ත්වයක වාහනයක් පැදුවත් ඔබ ඉදිරියේ යන කෙනා වාහනේ නතර කරනවා නම් ඔබ නතර කරගෙන ගත යුතුයි. ඒක තමයි ඒ ඉදිරි තප්පර 10ක් කියවන්න කියන්නේ. ඔහු මොනවා කරයිද ඊළඟ අවස්ථාවේදී? ඔබ හිතන්නකෝ බ්‍රේක් එක ඇප්ලයි කරනවා නම් පිටිපස්සේ කෙනාට පේනවා ඒකේ ඉන්ඩිකේට් වෙනවා බ්‍රේක් ලයිට් එක. ඒකෙදි ඔබත් ක්ෂණිකව ඔබේ රියක්ෂන් එක එන්න ඕනේ. ඔබේ ඇක්සිලරේටරේ තියෙන කකුල තිරිඟ පැටලෙට එන්න ඕනේ. එතකොට ඒ සිදුවිය හැකි අනතුර වළක්වා ගන්න පුළුවන්. ලේසි පහසු කාර්යයක් නෙමෙයි අතරම මේ. රිය පදවනවා කියන්නේ බොහොම විනයක් ඇතුව අර වගේ හොඳ කියවීමක් එක්ක කටයුතු කරන්න ඕන කාරණාවක්. දැන්
රියදුරු පුහුණුවක් ලබා ගැනීමේදී දැන් අපි විශේෂයෙන්ම මූලිකව මොනවද හිතලා බලන්න ඕන හොයලා බලන්න ඕන රියදුරු පාසල පිළිබඳව කතා කරා. දැන් රියදුරු පාසලක ඉන්න ගුරුවරු පිළිබඳව ඔවුන්ගේ ගුණාත්මක බව පිළිබඳව වටිනාකමක් තියෙන්න ඕනේ. මේක කොහොමද ලංකාවේ රියදුරු පාසල තුල තියෙනවද? මේ ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට ඔබ කොහොමද දකින අත්දැකීම හැමතැනකම මේ තත්ත්වය තියෙනවද? එහෙම නැති තැනුත් තියෙනවද? ඉදිරියේදී ඒ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතු තැන් තියෙනවද? ඔව් මට නැති තැන් තියෙනවද කියන කාරණාවට පැහැදිලි උත්තරයක් දෙන්න බැරි වුණත් තියෙන තැන් තියෙනවා කියලා මට කියන්න පුළුවන් පැහැදිලිවම. ඒ නිසා මම හිතනවා රියදුරු පුහුණු කරන උපදේශක මහත්ම මහත්මීන්ගේ ලොකු වගකීමක් තියෙනවා තමන් කරන්න ආ වූ වෘත්තිය පිළිබඳව දැනගෙන ඒ දැනුම බෙදා හරින්න. ඒ දැනුම බෙදා හරින දේදී මෝටර ප්‍රවාහන කුමසාරි දෙපාර්තමේන්තුවේ වගකීමක් තියෙනවා. මොකද රියදුරු පාසල් නියාමනය කරන්නේම දෙපාර්තමේන්තුවෙන්. ඒ අවශ්‍ය දැනුම ලබා දෙන්න. එතකොට දැනුම ලබා දෙන ආයතනය නිහඬව සිටීම ඔබ අහන ප්‍රශ්නෙට මට හොඳ විසඳුමක් උත්තරයක් දෙන්න බැරි වෙනවා. ඒ නිසා අපි දැන් මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික් රියදුරු පාසල් හිමියන්ගේ සංගමය වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඔබ මතක් කරපු නිසා මම මේ කියන්නේ ඊයේ දවසේදීත් අපි 40 දෙනෙකුගේ කණ්ඩායමකට, ඒ කියන්නේ පුහුණු කරන ගුරුවරුන් 40 දෙනෙකුගේ කණ්ඩායමකට විශ්‍රාමික මෝටර පරීක්ෂක නලවංශ මහතා විසින් සහ තවත් මෝටර පරීක්ෂක මහතුන් විසින් අපිට වැඩමුළුවක් කරා පැය 3ක 3.5 විතර අති සාර්ථක වැඩමුළුවක්. එවැනි නියාමනයක් දැන් සිද්ධ වෙගෙන යනවා. අලුතෙන් පත්වෙච්ච කොමසාරිස් තුමා ඒ සඳහා අපිට උදව් කරනවා. ඒ වගේම වේරහැර කොමසාරිස්තුමිය ඉතාමත් උනන්දුවෙන් මේ ගුණාත්මක භාවය ඇති කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් කරන්න කියලා අපි උදිරිමත් කරනවා. ඒ නිසා අනාගතයේදී ඔබ ඔය දකින තැන ඇති කර ගන්න පුළුවන් වෙයි. දැන් මේ බලපත්‍රයක් ගත්තට පස්සේ අපි දන්නවා පැරණි බලපත්‍ර තියෙනවා අලුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සමහර බලපත්‍ර තියෙනවා අලුත් කරන්න ඕනේ. ඒ සඳහා කාලයක් තියෙනවා. ඒව ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරොත් එහෙම පුදු. ඔව් මීට ඉස්සෙල්ලා වැඩසටහනකදී කිව්වා අසංග මහත්තයා රියදුරු බලපත්‍ර වර්ග 3ක් තියෙනවා අපේ රටේ මේ වෙනකොට. එකක් සිම් කාඩ් එක, අනිත් එක තමයි සුදු පාට කම්පියුටර් එක, අනිත් එක පරිගණක වෙලා නැති එක. එතකොට මේ පරිගණක වෙලා නැති එකත් 1985ට පෙර ගත්තේවත් අලුත් කරන්න ඕනේ නැහැ කියන කාරණාව තමයි මේ වෙනකොට තියෙන්නේ. අලුත් කළ යුතු රියදුරු බලපත්‍රයක් බර වාහන නම් අවුරුදු 4න් 4ක්, සැහැල්ලු වාහනයක් නම් අවුරුදු 8න් 8ක් අලුත් කර යුතුයි අනිවාර්යයෙන්ම. එහෙම අලුත් නොකර රිය පැදවීමක් කරනවා නම් ඒක වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම කියන චෝදනාව එනවා රියදුරට. ඒකෙන් ඒ වගකීමෙන් බේරෙන්න බෑ. එහෙම වෙලාවකදී අගතියටපත් වුණොත් ඒ රටේ අලාභය හෝ නැත්නම් අනුතුර සිද්ධ නිසා සිද්ධ වෙන ජීවිත හානි නැත්නම් අනිකුත් දේපල හානි වලට රක්ෂණයකවත් වන්දියක් ලබා ගන්න බැරි වෙනවා. ඒ වෙලාවේදී ඒ රියදුරු බලපත්‍රේ වලංගු තත්ත්වේ නැත්නම් ඒ නිසා මම මේ සියත නාලිකාව බලන ඉන්න රියදුරු මහත්ම මහත්මීන්ට යෝජනා කරනවා ඔබ රටේට ගොඩවීමට පෙර ඔබ රියදුරුගේ කාර්යභාරයක් තමයි ඔබට වලංගු රියදුරු බලපත්‍රයක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න. බොහෝ වෙලාවට යම් ප්‍රශ්නයක් වෙලා පොලිස් නිලධාරී මහත්මයෙක් බලපත්‍ර ඉල්ලලා බැලුවාම තමයි දැනගන්නේ ආ මේක කල්ලිකුත් වෙලානේ. එතකොට තමයි හිතෙන්නේ يعني තමන්ගේ පසුබියේ තියෙන හෝ තමන්ගේ වාහනේ තියලා තියෙන මේ බලපත්‍රේ තමන් ඉඳලා හිටලවත් බලලා නැහැ. දැන් ඔය කාරණා සියල්ලම රියදුරෙක් විදිහට බලපානවා, ජීවිතයට බලපානවා. ඒත් එක්කම දැන් අපි රියදුරු පාසල් පිළිබඳ ටික කතා බහ කරන අපලාවක විරිස මහත්මයා අපි කැමති දැනගන්න මේ අපේ හිතවතුන් වෙනුවෙන් විශේෂයෙන්ම කෙනෙක් රියදුරු බලපත්‍රයක් ලබා ගන්න රියදුරු පාසලකට යනකොට ඒ ආයතනයෙන් බලාපොරොත්තු වෙන්න ඕන කාරණා මොනවද? විශේෂයෙන්ම දැන් මේක එළවන්න ඉගෙන ගන්නවාට වඩා එහෙම නැත්නම් රිය පදවන්න ඉගෙන ගන්නවටත් එහා තාක්ෂණික පැත්ත විශේෂයෙන්ම මේ රටේ පිළිබඳව තවත් අපි දැනගත යුතු දේවල් මේ වගේ තවත් කාරණා තියෙනව නේද? සමහර විට මේ දේවල් කෙනෙකුට යම් පාසලකින් ලැබුණ නැත්නම් ඉල්ලලා හරි දැනගන්න මොන වගේ කාරණා පිළිබඳව අපි දැනුවත් වෙන්නට ඕන? ඔව් අනිවාර්යෙන්ම හොඳ ප්‍රශ්නයක් තරඟ මහත්තයා. රිය පැදවීම කියලා කියන්නේ රියදුරු අසුනේ ඉඳගෙන සුක්කාන මල්ලගෙන තමන්ට ඕනි තැනට යන කාරණාවනේ. මේ ඉතින් එහාට ගිය බොහෝ දේවල් තියෙන. පළවෙනියෙන්ම ආධුනික රියදුරා දැනගත යුතුයි මේ වාහනය පණ ගැන්වීමට පෙර කුමන කුමන දේවල් සොයා බැලිය යුතුද කියලා. ඊට පස්සේ මේ වාහනයක් නඩත්තු කරන්න ඔහු ඇය ඉගෙන ගත යුතුයි. ඒ වගේම තමයි මේ වාහනේ කාර්මික තත්ත්වය පිළිබඳ අවබෝධ කරගත යුතුයි. හදිසියේ
මේක කුමන හෝ කාර්මික දෝෂයක් ඇති වුණොත් මාර්ග අවීරතාවයේ නැතුව තමන්ට මේක කාර්මිකයෝ ළඟට යනකම් හරි හදා ගන්න පුළුවන් කාරණාව. ඒ වගේම තමයි වාහනයක් ඇක්සිඩන්ට් වෙන්න බලපාන හේතු මොනවද? ඇක්සිඩන්ට් එක නවත්ත ගන්න තියෙන ක්‍රමවේද මොනවද? ඒකට කොහොමද සූදානම් වෙන්නේ කියන කාරණාවෙන් පස්සේ තමයි මේ මාර්ග ධාවනයේ සිද්ධ විය යුත්තේ. එතකොට ඒ එන අයදුම්කරු අනිවාර්යයෙන්ම දැනගත යුතුයි මාර්ගයට පිවිසීමට පෙර මෙන්න මේ කාරණාවල් මම දැනගෙන පාරට යන්න ඕනේ කියලා. එතකොට ඔහුගේ වගකීම තමයි එහෙම රියදුරු පාසලකින් මේවා කියලා දෙන්නේ නැත්නම් ඔහුට ඒක අහලා හරි ඉගෙන ගන්න. මම හිතන විදිහට සහ මම දන්න විදිහට අසංග මහත්තයා ලංකාවේ තියෙන බොහෝ රියදුරු පාසල් වල මේ ගුණාත්මක භාවයෙන් මේ අයදුම්කරුවන්ට මේවා කියලා දෙනවා. මේවා හොයලා බලනවා, පසු විපරම් කරනවා. මම හිතනවා මේවා කෙරෙන එකක් නැති වේවි සමහර විට. පුළුවන් නම් ඒ ළමයාට මේ ඒ ගත කරන ඒ පාසලේ ගත කරන කාල සීමාව තුළදී යම්කිසි ඉසයිමන්ට් එකක් කරලා ගෙනල්ලා දෙන්න කියලා, මේක පිළිබඳව ඇගීමක් කරලා ගෙනල්ලා දෙන්න කියලා තමන් මේ කරපු කාරණාවල් පිළිබඳ මම හිතනවා රියදුරු පාසලකින් කරන අර විනයගරුක රියදුරු නිර්මාණය කිරීමට බෙහෙවින්ම දායක වේවි. මොකද විනය තමයි අවශ්‍ය වෙන්නේ පාරට යන්න. විනය නැති තැන කිසිම දෙයක් සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා රියදුරු පාසලකින් ඔබ නොදන්නවා වුණාට බොහෝ කරුණු කාරණා කියලා දෙනවා ආධුනිකයෙකුට. ඒක බොහොම ප්‍රයෝජනවත් වෙනවා හෙට දවසේ අනාගතය වෙනුවෙන් අපේ රටේ. පහුගිය දවස්වල අපි දකිනවා ඉතාම දරුණු අනතුරක් සිද්ධ වෙනවා. මේ දුම්රිය හරස් මාර්ගයක බස් රථයක් එපා කියද්දි කෑ ගහද්දි මිනිස්සු අපි එපා කියද්දි තමයි මෙයා මේකට අවතීර්ණ වුණේ කියලා. ඒ නිසා මේ සාමාන්‍යයෙන් පාරක යනවා වගේ විශේෂයෙන්ම දුම්රිය හරස් මාර්ග වැනි බොහොම සුවිශේෂ තැන් ටිකක් තියෙනවා නේද පරිස්සමෙන් තරණය කරන්න. දැන් පාසල් යන දරුවෙකුට නම් ශිෂ්‍යත්ව විභාගයේ අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ තියෙනවා නේද විශේෂ සංදිස්ථාන. එහෙම සංදිස්ථාන තියෙනවා නේද මේ රියදුරෙකුටත් විශේෂ වෙච්ච පරිස්සමෙන් යන්න ඕනේ, අවධානම් වැඩිපුර පාවිච්චි කරන්න ඕනේ, වැඩිපුර කල්පනාවෙන් යන්න ඕනේ තැන් ටිකක්. ඔව් අනිවාර්යෙන්ම සංග මහත්තය, මම මේ ඔබ මගේ අතර ගත්තේ මේක සමීප රූපයක් පෙන්වන්න පුළුවන් නම් මේ මෝටරත පනත මේකේ මම මේ පිටුවක් ගත්තාම මේකේ තියෙනවා මේ කහවර්ණින් සංඥා විශේෂයක්. මේවට කියනවා අනතුරු ඇඟවීමේ සංඥා. ඔබ මේ කියපු කෝච්චි පාර අවස්ථා දෙකදී පෙන්නවා ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය කියලා. එතකොට අසංග මහත්තයා අපේ රටේ මේ වෙනකොට මේ පොතේ තියෙන 34 වුණාට මාර්ගයේ තියෙනවා මේ වෙනකොට 48ක් මෙවැනි සංඥා. එතකොට ඔබ දන්නවා රියදුරෙක්කු රියදුරු අසුනට ගොඩ වුණාට පස්සේ කරන විශේෂ කාරණාවක් දැකලා තියෙනවා. මේ සුක්ඛානම අතගාලා වඳිනවා. එහෙම නැත්නම් තමන් අදහන ආගමක් අදහනවා. ඒ තමන් ආශිර්වාදයක් ලබා ගන්නවා. තමන්ගේ ගමන පටන් ගත්ත තැන සිට ගමනාන්තය දක්වා යෑමටත්, ගමන පටන් ගත්ත තැනට කරදරයක් නැතුව ඒමටත්, අන්න එවැනිම ආශිර්වාදයක් තමයි මේ සංඥා විශේෂයෙන් තියෙන්නේ. ඔබ දැනුවත් කරනවා ඔබ ඉදිරියේ තියෙන්නේ මොනවද කියන කාරණාව. හැබැයි මෙච්චර දේවල් තියෙද්දි තමයි මේ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරලා අසංග මහත්තයා එවැනි අනතුරු සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා මේකේ තව කියලා තියෙනවා ප්‍රමුඛතා සංඥාවක් යටතේ. ඔබට මට පෙන්වන්න පුළුවන් වුණොත් ප්‍රමුඛතා සංඥාවක් යටතේ කියනවා පාරේ යනකොට කාට කාටද ඔබ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා. එතකොට ඒසේ ප්‍රමුඛතාවය දිය යුතු විශේෂිත වූ තැනක් තමයි මේ දුම්රිය හරස් මාර්ගයේ. එතකොට දුම්රිය හරස් මාර්ගයේ අනාරක්ෂිත බව ඕනෙම රියදුරෙක් දන්නවා. මම ඔබට පෙන්වන්නම් ඒක මේ තියෙන්නේ ප්‍රමුඛතා සංඥාවක් යටතේ තියෙන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය කියලා. එතකොට මේක කාර්ද ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා රියදුරා පැහැදිලිව දන්නවා. ඒ දැනගෙන තමයි ඒකට ප්‍රමුඛතාවය නොදුන්නොත් එතන සිදුවිය හැකි අනතුර, ඒ අනතුර නිසා සිදුවිය හැකි ජීවිත හානි, ඒ සිදුවිය හැකි දේපොළ හානි, මේ සියලුම දේවල් දැනගෙන තමයි රියදුරු මේ නොසැලකිලිමත් කාර්ය කරන්නේ. ඒක තමයි මම කිව්වේ මුලින්ම රියදුරාගේ හැදෙන්න ඕනේ ආකල්ප මේක වෙනස් වෙන්න ඕනේ. ඒකට රියදුරු පාසලකින් ලොකු කාර්යභාරයක් සිද්ධ වෙනවා. නමුත් ඒක රියදුරු පාසලෙන් එළියට දැම්මට පස්සේ තරංග මහත්තයා ආපහු එයා පිළිබඳව පසු විපරමක් කරන්න කිසිසේත්ම පුළුවන් වෙන්නේ නැහැ. ඒවා හොයා බලන්න වෙන්නේ නීති ක්‍රියාත්මක කරන ආයතන. පසු විපරමක් කරන්න ඒ ආයතනයකට බැරි වුණොත්
අපි ට වගකීමක් තියෙනවා යම් ආයතනකින් අපි පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්නවා වගේම ඒ දැනුම හරි විදිහට ප්‍රයෝජනය ගන්න. ඒත් එක්කම ටික කාලයක් ගියාට පස්සේ අර ආධුනික තත්ත්වයෙන් ටිකක් මිදුනට පස්සේ මුගක් වෙලාවට අපිට ඒක සාමාන්‍යකරණය බවට පත් වෙනවා. රියදුර අසුනේ වාඩි වෙලා වාහනය පදවනවා කියන එක. හැබැයි එතකොටත් අපි දැඩිව හිතන්නට අවශ්‍ය කාරණා බොහොමයක් තියෙනවා. අපි ඒක පිළිබඳව ඉදිරියේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට පුංචි ආරම්භයක් ගත්තොත් අද දවසේදී දැන් රියදුරෙක් බවට පත් වෙන හැමෝම රියදුරෙක් බවට පත් වුණාට පස්සේ අර ටිකක් දැන් හරි දැන් අපි වාහනය එලවන්න පුළුවන් අපි හැමදේම දන්නවා වගේ සමහරු නිදාගෙන වගේත් වාහන එලවනවා සීට් එක එහෙම තියෙනවා අපි දැකලා තියෙනවා ඔව් එතන අර රියදුරු පාසල කෙනාට කියනවනේ මේක කෙලින් තියෙනවනේ මෙන්න මේ මට්ටම තියෙනවනේ කකුල් දෙක මෙන්න මේ මට්ටමට තියාගන්නවනේ ඒ කාරණා ටිකක් අමතක වෙනවා වගේ කාරණාවක් බවට පත් වෙනවා ඒ නිසා වර්තමානයේ රියදුරම් බවට පත් වෙලා ඉන්න කටියට දෙන්න තියෙන හොඳම පයිලට් එකක් මතක් කරගන්න ගිය හොඳයි ඔව් ඇත්තටම රියදුරු පුහුණුවේදී සියලුම රියදුරු පාසල්වල උපදේශක වරුන් කියලා දෙනවා කොහොමද මේ ෂීට් එකක් සකස් කරගන්නේ මොකද මේ ෂීට් එක සකස් කරගන්නේ ඒ සකස් කරගන්නා වූ පිළිවෙල මොකද්ද කියන කාරණාවල් ඉතාම පැහැදිලිව කියලා දෙනවා ඔබ කිව්වා වගේ මමත් දැකලා තියෙනවා ෂීට් එක අනවශ්‍ය ප්‍රමාණයට දිග අරගෙන ඒක පහසුයි කියලා හිතාගෙන ගියාට අසංගමත ඒක දිගු කාලීන අපහසුයක් වෙනවා මොකද විවිධ ආබාධ වලට ඒ අය ලක් වෙන්න පුළුවන් ඒ නිසා ඒ වගේම රියානතුරක් සිද්ධ වුණොත් ලොකු රියානතුරක් සිද්ධ වුණොත් ඒ ඔහු නිවැරදි ඉරියව්වේ නොසිටීමම ඔහුගේ ජීවිතය නැති වෙන්න පවා හේතුවක් වෙනවා ඒ නිසා මූලික අධ්‍යාපනය ලැබපු ඔබ රියදුරෙක් වුණාට පසුව ඒ රියදු පැදවීමේදී ඒ මූලික අධ්‍යාපනය අමතක කිරීම කිසිසේත් නොකළ යුතුයි මේක රියදුරෙකුට පමණක් නෙවෙයි සියලුම අයට නමුත් රියදුරෙකුට විශේෂයි මොකද වෛද්‍ය වෘත්තිය කරනවටත් වඩා අපහසුයි අසංග මහත්තයා මේ රියදුරු වෘත්තිය කරන එක මොකද ජීවිත ගණනාවක් දීපල ගණනාවක් බේරාගෙන තමන්ගේ මේ කාර්ය කරන්න තියෙන තත්වයක් මේක අද දවසේ මම හිතන්නේ මේ වගකීම පැහැර අරිනවා රියදුරු මහත්ම මහත්මී. ඔවුන් හිතන්නේ නැහැ අපි මේ ගමන පටන් අරගෙන අපේ ගමන අවසන් කරන්නයි වෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා මේ වෙන මාර්ග අවහිරය ඒ නිසා වෙන කාලේ අපතේ යෑම මේ අනතුරු නිසා සෞඛ්‍ය ශේෂ්ත්‍රවලට රහසටේ ආර්ථිකයට බලපාන ආකාරයේ මේ සියලුම දේවල් සැලකිල්ලට අරගත්තහම මම ආයාචනා කරනවා මේ වෙනකොට මාර්ගයේ පාවිච්චි කරන රියදුරු මහත්ම මහත්මීන්ට කරුණාකරලා මේ ගැන සැලකිලිමත් වෙලා ඔබ නිවැරදි වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම මම රියදුරු පාසල් විදුහල්පතිවරුන්ට විදුහල්පතිවරියන්ටත් මම ආයාචනා කරනවා ඔබ ළඟට එන දරුවන්ව ඒ පිළිබඳව දැනුවත් කරලා ඒ වෙනුවෙන් යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම මම මොරද ප්‍රවාහන කොමසාරි ජෙනරාල්වරයාට තුමාට මම ඉල්ලීමක් කරනවා මේ පිළිබඳ පැහැදිලි වැඩසටහනක් ඇති කරලා මේ රියදුරු පාසල් නියාමනය කරන ඔබ ආයතනය මීට වඩා හොඳ ගුණාත්මක වැඩපිළිවෙලක් සකස් කරලා මේක සමාජයට උදාහරින්න. ලොකු සම්පත් ප්‍රමාණයක් තියෙනවා අපේ රටේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියන්නේ මාතැවැන්ත දෙපාර්තමේන්තුවක්. ඔව් එතකොට ඒකේ කාර්යභාරය හරි අතිවිශාසයි. ඒක කොටස් කොටස් වලට වෙන් කරලා කරනවාට වඩා ඒ පරිපාලනයම එකතු වෙලා මේ ගුණාත්මක රියදුරම් බිහි කිරීමේ කාර්ය කරන අපිට ලොකු සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. විශේෂයෙන් උපදේශක බලපත්‍ර නැහැ. සහාය උපදේශක බලපත්‍ර නැහැ. එතකොට පුහුණු කිරීමට සුදුසු ගුරුවරුන් නිර්මාණය වෙනවා අඩුයි. අපිම උත්සාහ කරමින් ඒක නිර්මාණය කරනවා වෙනුවට ඒ දෙපාර්තමේන්තුවල රජයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යතුමාගේ මේ සියලුම දෙනාගේ අවධානය යොමු විය යුතුයි මම හිතන්නේ. මේක ගුණාත්මක කරනවා කියන කාරණාව කිව්වට වැඩක් නැහැ. ඒක ගුණාත්මක වීමේ වැඩපිළිවෙලවල් මම දැකලා නැහැ මේ වෙනකන් තවම ක්‍රියාත්මක වෙනවා. දැන් වීරසිරි විතානගේ මහත්ම බොහොම දීර්ඝ කාලයක් තිස්සේ මෙම රිය පුහුණුව එහෙම නැත්නම් රියදුරු පුහුණුව වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක්. දැන් ඔබ ගාවට විවිධ වර්ගයේ අය එනවා පුහුණුව සඳහා. බොහෝ වෙලාවට අර අපි කියනවනේ ජම්මෙට වැඩි පුරුද්ද ලොකුයි කියලා. වැරදි පුරුදු එහෙම නැත්නම් තමන්ගේ පියා හෝ වැඩිහිටියෙක් රිය පදවන ආකාරය බලාගෙන ඉඳලා වැරදි දේවල් ඔළුවට දාගත් අය එනවා. එතකොට මේවා ටිකක් හදන්න ගියාම ලොකු ප්‍රශ්නයකට මූණ පාන්නත් සිද්ධ වෙනවා. දැන් ඔබතුමාගේ කාර්ය ලේසි කරන්න නෙමෙයි මං කියන්නේ. වැරදි දේවල් ඔළුවට දාගත්තොත් එහෙම අර මුලේ ඉඳලා හරියට ඉගෙන ගන්න බෑනේ. ඒ නිසා
එහෙම ඔබට මුණ ගැහෙන හමු වෙන වැඩිපුරම තියෙන ගැටලු මොනවද? එහෙම නැහැ අසංග මහත්තයා, ඕඩි කෙනෙක් එහෙම ඒ තැනට එනකොට එයාගේ විවිධ වර්ගීකරණයන් වලට යටත් වෙලා ඉන්නේ. නමුත් අපි එයාව එක තැනකට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි ඉස්කෝලේකින් විය යුත්තේ. එයා කුමන තරාතිරමක වුණත් මම මුලින් සඳහන් කරේ වාහනයක් පදවන වෙලාවේ ඔහු අය රියදුරෙක්. ඒතකොට රියදුරු පාසලකින් නිර්මාණය කරන්නේ රියදුරෙක්. එතකොට එයාගේ තනතුර එතෙන්ට අදාළම වෙන්නේ නැහැ. අද අපි රියදුරෙක් පුහුණු කරනකොට එයාගේ තනතුර අපි නොසලකා හරිනවා. අපි රියදුරෙක් පුහුණු කරන්නේ. එතකොට ඒ තැනට ගත්තාම අපිට පුළුවන් වෙන හොඳ විනයක් හදාගන්න. ඒ විනයක් හැදුන තැන අර ඔබ කියන අපහසුතා මග යනවා. ගුරුවරයාට තියෙන්න ඕනේ ක්‍රම සහ උපක්‍රම එයාව හසුරව ගන්න. එකම ක්‍රමයේ අනුගමනය කිරීමෙන් හැම කෙනාම නිවැරදි කරන්න බෑ. එයාව හඳුනා ගන්න ඕනේ. එයාගේ ස්ත්‍රී පුරුෂ භාවය, එයාගේ උස මහත, එයාගේ ශරීර ප්‍රමාණය, එයාගේ අධ්‍යාපන මට්ටම, එයාගේ සමාජ මට්ටම, එයාගේ අනිකුත් තියෙන කුසලතාවයන්, එයාගේ ආකල්ප, වයස මට්ටම, මේ කියන කාරණාවල් එක තමයි අපි මේ පුහුණුව එයාට සීට් එකට ගොඩවීමට පෙර අපි තනියම මේ ගැන අධ්‍යයනයක් කරනවා. ඊට පස්සේ තමයි එයාට ගැළපෙන පාඩම එයාට කියලා දෙන්න සූදානම් වෙන්නේ. එතකොට අපි ළඟ එක පාඩමක් තිබිලා මේක කරන්න බැරුව යනවා. ඒ නිසා විවිධ පාඩම් අපි ළඟ තියෙන්න නම් මම ආපහු ඇඟිල්ල දික් කරනවා මෝටර ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට. අපිව නියාමනය කරන එම දෙපාර්තමේන්තුව තුලින් මේ වැඩමුළු සකස් කරලා මේක සමාජගත කරන්න වෙනවා. එතකොට ඔය කුමන පුජ්‍යලයෙකු ආවත් විවිධ පුජ්‍යලයන් එනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දක්ෂ ගුරුවරයෙකුට. දක්ෂ ගුරුවරුන් දක්ෂ රියදුරු පුහුණු පාසල් ඇති කරන්න කොළඹ දිස්ත්‍රික් රියදුරු පාසල් නිමගේ සංගමය විදිහට සභාපතිතුමා විදිහට පැහැදිලි කරුණු කාරණා ඉදිරිපත් කරනකොට ඒ ඇස් ඇරිය යුතු තැන්වල ඇස් ඇරෙයි කියලා අපි විශ්වාස කරනවා. මාධ්‍යයක් තුළින් අපි කරන කාර්යභාරය තුළ සාමාන්‍ය සමාජයට අපේ හිතවතුන්ට කතා බහ කරනවා වගේම ඒ නියමිත තැන්වල බලධාරීන් නිලධාරීන්ටත් මේ කාරණා දැනුවත් කරන්න හොඳ ඉඩකඩක් ලබා දෙනවා. ඒ වෙනුවෙන් අපි කොළඹ දිස්ත්‍රික් රියදුරු පාසල් හිමියන්ගේ සංගමයටත් ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම ආසංග අපි බොහොම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී මේ පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට සාමාන්‍ය ජනතාවට, රටවැසියන්ට, පුරවැසියන්ට වගේම අවශ්‍ය ආයතන වලටත්, ඒ වගේම සමස්ත රියදුරු පාසල්වල විදුහල්පතිවරුන්ටත් හොඳ පණිවිඩයක් ඔබතුමා දවසේදී ලබා දුන්න පණිවිඩ කිහිපයක් ලබා දුන්නා. ඒ දේවල් ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා මේ උදෑසන කියපු කාරණා සියල්ලත් එක්ක. එහෙමනම් අද දවසේ අපිත් එක්ක මේ කතා බහට අත්වල් බඳගත්ත කොළඹ දිස්ත්‍රික් රියදුරු පාසල් හිමියන්ගේ සංගමයේ ගරු සභාපති, විශ්‍රාමික පොලිස් නිලධාරී, ශෂික රියදුරු පාසලේ විදුහල්පති වීරසිරි තරගේ මැතිතුමාට බොහොම ස්තුතියි. අපි අද දවසේ උමලලා කතා බහ කරමු. බොහොමත්ම ස්තුතියි ඔබ දෙපොලට. මම නැවතත් ස්තුතිවන්ත වෙනවා සියත නාලිකාවට, මේ කාලීන මාතෘකාවට අපව තෝරාගෙන ඔබ මේ විවිධ පරාසයන් ඔස්සේ ප්‍රශ්න අහනවා. මමත් උත්සාහ කරන්නේ ඔබේ නාලිකාවට සුභපතන ගමන්ම මේ නාලිකාව හරහා හෝ මේ සමාජ ප්‍රශ්නය විසඳා ගන්න ඉඩකඩක් සැකසේවි කියලා. මොකද ඇත්තටම මම ගෞරව කරන සහ මම ආදරය කරන වෘත්තියක්. ඒ වගේම තමයි ලංකාවේ රියදුරු පාසල් 900කට වැඩි ප්‍රමාණයක් මම හිතන විදිහට ලියාපදිංචි රියදුරු පාසල් තියෙනවා. මේ සියලුම අය ලොකු කැපකිරීමක් කරනවා ඔබ මේ ඉල්ලන සමාජය නිර්මාණය කරන්න. ඒකට අපිට අඩුපාඩු තියෙනවා. ඔබ මේ කරන්න අවකාරය ඇත්තටම සත්කාරයක්, පින් සිද්ධ වෙනවා ඔබ මේ කරන්න අවකාරයට. මොන ජාතියේ ලීයක් දුන්නත් කැටේම කපන්න පුළුවන් දක්ෂ ගුරුවරෙක්. ඒ වගේම ජීවිතේ බොහෝ බාධක ජය ගනිමින් ජීවිතේ සුවිශේෂ ඉලක්කයකට ළඟා වූ බොහොම සුවිශේෂ කෙනෙක්. ඒ ජීවිත චරිතා ප්‍රධානය තුළත් අපිට බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා. අපි පහුගිය වැඩසටහනක ඔහුගේ ඒ කාරණා පිළිබඳවත් කතා කළා. මේ සියල්ල එක්ක අසංග ඊයේ මං අහගෙන අපේ පොලිස් මන්ත්‍රී ප්‍රකාශතුමා කියනවා පසුගිය සතිය තුළ ඊට පෙර සතිවලට වඩා වැඩි වශයෙන් පාරේ මාරක රියානතුරු සිද්ධ වෙලා කියලා. ඒ අතරනොත් පදිකයන් වැඩි ප්‍රමාණයක් මිය ගියා කියලා එතුමා ඊයේ දවසේදී ප්‍රකාශ කරනවා මම අහගෙන හිටියා. ඒ කියන්නේ අපේ පාරේ වෙන අනතුරු බොහොම වැඩි. මේ දවස්වල කොවිඩ් ගැන කතා බහ කරනවා. කොවිඩ් වලින් මරණ රත් වර වැඩි පිරිසක් මේ වෙනකොට පාරේ මිය යනවා අපේ රට තුළ. එමුනම් අපි කෙටි විරාමයකට යන සූදානම්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.